हेलो हेलो पवन नैया। हाँ चारू नहीं कहूँ मैं अदना का ये सफरिंग वगे कथा करने मुकद है तू ये मुझे अपने चारू नहीं वो यार इतने ओनम देख कर किया नहीं थी ये ये मुझे अपने आई किया नहीं आया ही ना वे ना कुछ मतलब डांस आते थे एक नहीं कौन मुझे आंटी हम सानी पिंग इन्ना ඉන්නවා ඉන්නවා හැබැයි ඉතින් මේ දවස්වල කතේ තියෙන එකම දෙයක් තමයි ඒ මොකද්ද කොහොමද පවම් පුතාට අද මෙහෙ එනවද ඕකම තමයි අහන්නේ හරි හරි ආන්ටිය මං ආදරේ මතක් කරා කියන්නේ හරිද මේ අයියා ඇත්තට මොකද්ද ඔයාලඟ තියෙන මැජික් එක මැජික් එක අනිත්යගේ ආදරය ලබා ගන්න මැජික් එක හොඳින් ඉන්න ළමයින්ට හැමෝම ආදරේනේ ඒක තමයි මැජික් එක ඒ කියන්නේ අපි නරක ළමයි චරුනි මම මේ ගෙදර ආව විතරයි මම පස්සේ කෝල් එකක් ගන්නද හාය ඔකේ ඔකේ හැබැයි ඔයාට දෙයක් කියන්නත් තියෙනවා දෙමු කත් කමක් නැ මම පස්සෙ කියන්නම්කෝ ඕකේ ඕකේ එන මන් තියන්න බයි ඕකේ අයියා බයි ඒ බලපංගු බං අවුගේ මුහුණේ තියෙන සිරියාව ඔබ බයද කුටි කන්නද කුටි කන්න හරි බයද කියපංකො ඔයි උඹත් ඒ ගියොත් අපිට ලැබෙන්නේ කුටිනේ නෑ 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 යම යම मेवा विसी कर मगने आए गिवा कुनगोड़ विसी कर बेहरी मोहनलाक मम रेडी हरी अये हेपना मदीद मम तीवसुआ उत मैती अब मीट पास मगे डैडी के पास मगे पास तेड बे हरी मुनवा अगर बोले कट अरे कद आ गया परीक्षा में जाना पास नहीं
निर्माणे ඔයා සඳලිගේ ගෙදර යන්න සඳලිගේ ගෙදර ඔව් මට හිතෙනවා ඔයා සඳලිට තව ටිකක් ළඟ වුණොත් හොඳයි කියලා සඳලි තරුණ ගෑනු ළමෙක් මට හිතෙනවා එයාගේ ප්‍රශ්න කියන්න කවුරුවත් නැති වෙති කියලා මොකද ප්‍රවීන්ලා බිස්නස් වලට විතරම වැඩිපුර කාලය ගත කරන්නේ ඒගොල්ලන්ටත් සඳිල ගැන හොයන්න වෙලාවක් නැති වෙති කියලා මට හිතෙනවා කෑතුවා හිතන්නේ කොහොමද මං සඳිට ලං වෙන්නේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ නිර්මාණි දැනටමත් ඔයාට සඳලිට ලං වෙන ක්‍රමයක් තියෙනවා සඳලි පේෂන් ඔයා ડોක්ටර් මාකේනා ගාත්‍රි එදා මං ගියාට පස්සේ මාක් මොන හරි වට කිව්වද නෑ එහෙම ප්‍රශ්න හොවේ නෑ කොහොමත් එයා ඔයා කවුද කියලා හරියටම දන්නේ නෑ මං හිතන්නේ මේ ડોක්ටර් නිර්මාණි අඳුරගන්න ලැබීමත් ලොකු සතුටක් ડોක්ටර් ඔස්ලියා වෙනේ දින්නේ ඕ මම මේ හදිස්සියමයි ලංකාවට ආවේ ගාත්‍රි කිව්වා ආවට පස්සේ මේ සඳලිගේ ප්‍රශ්නේ ඒක ගැන කතා කරන්න යදාවේ තැන්කියු ડોක්ටර් නිර්මාණි ආපු එක නම් ලොකු දෙයක් අපි සඳලි දුවට හරි ආදරෙයි ડોක්ටර් සඳලි දුවට අනතුරක් නෑ නේද මේ ඉන්සිඩන්ට් එකේ හින්දා සඳලිගේ ඉන්ටර්නල් ඩැමේජ් එකක් වෙලා තියෙනවා රිකවර් නම් ටික කාලයක් යයි ડોක්ටර් ඒ ඩැමේජ් එක සඳලි දුවට පස්සට බලපායිද මහින්දනි මා කපි ඉස්සෙල්ලාම සඳලිගේ මානසික තත්ත්වය හරි ගස්සගෙන ඉන්න ඕනේ. මොකද මේ මෙන්ටලිටි එක හරි ගස්සගන්න එක ගැටි හරිම වැදගත්. ඒක අහන්නත් සතුටක් ડોක්ටර්. චමත් මාලි විකුණලා පවන්ට සල්ලි දුන්න සඳලි නේ ඒත් පවන් අපෙන් ඇහුවා මෙච්චර ලොක් ගානක ලෝන් එකක් කොහොමද ගත්තේ කියලා අපි කිව්වා ලෝන් එකයි කට්ටිය එක්ක ඔයා ෂෙයා කරලා ගාන දැම්ම කියලා නෑ ඉතින් මොකද උනේ මට පවන් ගැන හරියට දුක් හිතුණා සඳලි පවන් සල්ලි ටික අරගෙන ගිය හැරිම සතුටි පවන්ගේ සතුට දකින්න මත් ගොඩාක් ආසාවෙන් හිටින දිනේ දැන් ඉතින් පවන් කොහොම හරි ගෙදර බේරගනි මට ඒ ඇති ඒ පවන් වෙපාද කවුද පාකියේ කොහොම වුණත් ඔයා කරේ පවන්ට ලොකු උදව්වක්
ඒ වගේම ලොකු පරිත්‍යාගයක්. ඒක කවුරුත්ම කරන්න නැති දෙයක් සඳලි. දැන් ඉතින් පවන්ට පුළුවන් කිසිම බරක් නැතුව එක්සෑම් එකට යන්න. එක්සෑම් එක තමයි සඳලි අපේ වගේම පවන්ගේ අනාගතය තීරණය කරන්නේ. මට ඒක හිතාගන්න බැරුව තිබ්බේ පවන් කොහොමද එක්සෑම් එකට මූණ දෙන්නේ කියලා. ඒකේ ගෞරවය නම් හිමි වෙන්නේ ඔයාට. මේ ගෙදර මේ දේවල් කතා කරන්න වටපිටාවක් නැහැ කියලා දන්නවනේ නදිනි. මං කියන්නේද? අපි මේත් වෙලා කතා කරමු. එහෙනම් මං දැන් තියන්න. මට තේරෙනවා සඳනි. අපි පස්සේ හම් වෙලා කතා කරමු. ඕකේ? බයි. බයි. ප්‍රවීන් අද දුලාජ් මෙහි ආවා. ආ කොහේ හරි යන ගමන් දාවේ? නෑ නෑ සඳලිය බලන්න මෙහාටම ඇවිත් තියෙනවා. මට නම් හිතාගන්න බෑ මොනවද මේ වෙන්නේ කියලා. මොකද්ද මේ එක පැත්තකින් දුලාජ් අනිත් පැත්තෙන් පවන්? මොකද්ද මේ ළමයා කරන්න හදන්නේ? පටනන් හිතින්නේ සඳලිගේ යටිහිතේ දුලාච්චන අදහසක් තියෙනවා වගේ. ඔහොම යනකොට දුවගේ හිතෙන් පවන්ව අයින් වෙලා යයි. පුළුවන් තරම් සඳලිටයි දුලාච්චටයි තනි වෙන්න ඉදාරින්න ඕන. දුලාච්ච ඇවිත් තියෙන්නේ දුලාච්චල කරන විෂුවල් එකේ ලොකේෂන් බලන්න සඳලි එක්කගෙන යන්න. කවදටද? හිත යන්න දෙන්න. අපි පුළුවන් තරම් ඒ දෙන්නට ආශ්‍රය කරන්න ඉදාරින්න ඕන. ඒක තමයි මා සඳලට යන්න කිව්වේ. ගයත්‍රි නිර්මාණිකව කොච්චර කාලයක් ලංකාවේ ඉන්නවද? තව ටික කාලයක් ඉඳි. අයියෝ එහෙම හවෙ. නෑ මේ සඳලිට ට්‍රීට් කරන්න නිර්මාණි ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට එන්න තරම් විශේෂත්වය මොකද්ද කියලා මම මේ කල්පනා කරුවේ. එල්මා එයා මගේ හොඳම යාළුවෙක්. අනිත් එක එයා හොඳ සයිකියාට්‍රිස්ට්. එහෙනම් ඉතින් මේ හැම දෙයක්ම එයා දන්නවා ඇති. ඔව්. ගොඩක් දේවල් දන්නවා. මේ කාලේ මම හොඳට මාසරන් වෙලා හිටියේ. එයා තමයි මගේ ළඟින්ම හිටියේ. මම හිතුවේ මේ ගැන අපි ඇරෙන්න තව කෙනෙක් ගන්නේ නැහැ කියලා. බලපුවම නිර්මාණිත් අපේ පවුල කෙනෙක්. කමක් නැහැ කමක් නැහැ. නිර්මාණයට කියන්නේ සඳුරු දුර ට්‍රීට් කරලා කමක් නැහැ. ඔය ප්‍රවීණ එක වැඩි බජනට යන්න එපයි. අනේ එහෙම කියන්නේ කොහමද මාක්? අනිත් එක අපිට එහෙම කියන්න අයිතියක් නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඔය ඇයි උනාට එහෙම කියන්නකෝ?